දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ටවිෂන්ෙිිය. දලියන්නන්නේ හාරසියාසූ දෙවැනී ටෙලිවැකිය මේ දවස්වල රටේ දැවිනම ප්‍රශ්නයනේද මෛත්‍රී චන්ද්‍රිකා ගැටුම හරියටනිකම් මේ රුසියාව යුක්්‍රීණයාාක්‍රමණය කළා වගේ නේද හෙන සටනක් දෙගොල්ලො අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය අල්ල ගන්ට ඔහේලාක් කොහේ බලය අල්ල ගත්තතන් අය රටේ බලය ඇල්ලි නම් බොරු. හොඳේ ඔවු බොරු පක්ෂයක් පෝොත්තගෙනයන්ට බැරි උන්දලා රටක් කරන්න ඉල්ලනවා වගේ කියලා කෙටියෙන්ම ඔය මාතෘකාවයේ. ර කරන්නම් හරිිය ඔවු පක්ෂයක් පවත්තගෙන අන්ට බැරි උන්දලා රටක්කරන්නට හදන වගේ නේද. එනම් ඒ උපහැරණත් මතකතියා ගැන්ට හොඳේ ඒවගේ මයි මේ කණ්ඩායමේම තවත්පුරුකක්පන ජනපති රනිල් එයයි තාම මේ වැල් පාලමේලු වැල්පාලමිනමේ මේ ඒ දන්්ඩ මැද්දලු. ඒය තමයි මේ ඒ කතාව කිවවෙනේද අපි දැන් තාම යන්නේ ගමනේ ඒ දණඩුඩ තාම ඉන්නේ වැටිනාවද නැදකිල අපි තින්න කරන්න ැබයි මීට පෙර දවසක කි්වා ය වැල්පාලමෙන් දරුවවඉඩු කලා කිය ලත්නේද. අපිට ඔය බොරු කතාචාටු කතා හොඳට හුරු ඉනේද. අපිතාම වැල්පාලමේම තමයි. හොඳේ ඔහේලගේ දේශපාලන ජීවිතේ පුරාම මේරටේ වැල්පාලමක... ඒ දන්ඩක මැද්දම තමයි අපේ ජීවිත ගෙවුණේ අයාමුත්තුවෙන් මේ වැල්පාලමේ හරි ඒ දන්ඩි හරිකමන්න මැත්්දෙ කියලා කියන්ට දෙයක් නෑ හොඳේ ඒ නිසා නිවාඩු පාඩු වෙලාවක වැල්පාලමෙන් එඩ වෙලා ටෙලිවකේටත් කියන්ට කියලා ඕන් අපි මතක් කරනු හොන්දේ අපට මේ සියල්ලු ප්‍රහසනවලට වඩා වැදගත් මාතෘකාවත් තියෙනවා මතක්කරන්ට. විස්තරරන්ට විග්‍රහ කරන්ට අනතුරු අඟවන්නට හොන්දේ. ඒ තමයි අරමේ බැල්ටිමෝහිදී පාලමේ ගැටනු නැව ඒයේ ටෙලිවකෙන් අප පෙන්වා දුන්නා ලෝකේ තියෙන කුණු කසල ජාවාරම ගැන. ඒකන්නේ අන්තරයකර ද්‍රෞ්‍ය? අපේ වගේ රටවලට එවන එක ගැනනේද. ඔව ඩාලි නැව පාලමී හැපුනට පසුව අප්‍රේල් පලවෙනි දා අපේ සවස්ස හය ප්‍රවෘති විකාශයෙන් මෙහි ඇති අන්තරාය කර කන්ටේනර් ගැන කතා කලා. අපේ රටේ විද්‍යත්මාධ්‍යකින් ඒ ගැන කතා කළ ප්‍රථමාවස්ථාව හොඳේ ඊට පහුවනි දතමයි එකැ අප්‍රෙල් දෙවැනිද තමයි පාර්ලිමේන්තුවවෙදිත් ඒ ගැන කතාාවුණේ හරිය දැන් පාර්ලිමේන්තුවේද එදා ජානක වක්කුම්ඹර රාජ්‍යමතිකිව්වා වහාම පරිීක්ෂණයක් පොත්තුනවා කියලා. අපි මේ වෙනකොට රේගෝටත් වරයට දන්නලා තියනවා. ඒ ගැන වහම් පරිස්සන පත්වන බතුමාල කිව්පු කරණය ඇත්ත මේ නැව හැප්පිච්චි නිසා. තමයි වාාණ්ඩ මනාද කිය හිට දැනගන්ඩ ලැබිලතියනෙක් මධ්‍යම පරිස අධිකාරයේ සභහපති වෙනුර ප්‍රනාාන්දු. මේ පිළිබඳු සොයාබලන්ට කමිටියකුත් පත් කරලා තියෙනවා. අතර තමයි ඔය ඇමති නිමල් සිරිපාල ප්‍රෘති සාකච්ඡාවක දිකිව්වේ මේ පිළිබඳව අදාළ සමාගමේ ලොක්කෝ ගෙනත් සාකච්ඡා කලා ඔහු කි්වා එක කන්ටේනර එකයි ලංකාවට බාන්න කියලා අනිත් ඒවා ප්‍රති අපනයනය කරනවා කියලා නේද එකන්නේ අපේ වරයෙන් තවවාරායකට යවනවා කියලා හොඳේ හැබැයි ලංකාවට ගොඩ බාන ඒ කන්ටේනර් එකේ ඇති අන්තරායකන ද්‍රව්්‍ය මොනවාද කියලා ඇමති නිමල් සිරිපාල දන්නේ නෑ කියලා කිවනේද. දැන් ඔබට එකක් කියන්ට මේ ඩාලි නැවයි ඒක ඇති අන්තරාය කර කන්ටේනර් පණසයයි අපි ටිකදවසකට අමත කරලදාමු හොන්දේ මේ නැවත් හොඳ ඒ කොම් පැනියත් හොඳ නේද අරම බාන්ටනයමිත කටේනරේ අනඒ කත් හොඳ ආයවයි පුරර්ණ දව්වේ වගේ වෙනත්මකුත් භාහනක දේවල් නැතයි කියලා නේද අනේ සමාගම ලොක් ක කියියපු විදිහට අපි ඔහුව විශ්වාස කරල්ල උපකල්පනය කරමු දැන් එක පැත්තකින්තෙමු. ඔබට මතකද එංගලන්තෙන් ආපු කුණ නැව mataකத. எனவ எங்கலந்தே லியாপাதிnciी வெண் கார்ட்ஸ் කියලා, ආයතනයක් මගින් තමයි ලංකාවට බහලුම් එව්වේ මතකදේ බහලුම්. දෙදස් දහතේ සැප්තැම්බර් ඉඳලා දෙදස් දහ අටේ මාර්තු වෙනකන් බහලුම් දෙසිය හතලි සෙකක් පොඩිගානක් නේ හොදේ දෙසිය හතලි සකක්ෂ්‍රයි ලංකාවට එවල තිබුණවට මතකද ඉවත දමන මෙට්ට කියලලාමට් මට්‍රස් ඕ ඉවත දමන මෙට්ට කියල තමයි එව එව්වේ. නමුත්මෙට්ට වලට යටින්. ඇතුළේ තිබුණේ මොනොවද, තිබුණේ මොනවදසායනි කාපද්‍රවේ. රටකින් රටකට ගන්නවාතියා අහල ගං හතකටවත් හවදද ගන්න නැති අප ද්‍රව්වේ. මේ කන්ටේනර් දෙසිිය හතලිස් එකෙන් එකසිිය තිහයක් වරායේ නිෂ්කාශනය කරගෙන කටුුණනායක ෆ්්‍රීසෝන එක ඇතුළට ගෙනිහිල්ලත් ඉවර වෙලායි තිබුණේ තවත් කන්ටේනර් එකසිිය එකොලහකු වරායේ අංගනතුනක තිබුණ වරාය අංගනතුනක තිබුණ වරායේ නිෂ්කාශනය කළේ නැති ආංගේ බහලුම් එකසිේ එකොළහ ගැන රේගෝට ලැබුණු රහසිගත තොරතුරක් නිසා තමයි මේ තොරතුරු එලියටාවේ හොඳේ එදා අපද ඇතුළෝ මාධ්‍ය මේ. අපද්‍රව්‍ය කන්ටේනර් ගැන එල්ලෝ එලෝ වාර්තා කළ නිසා ඒ නින්දිත ව්‍යාපාරය එදා යාන්තං යම්ප්‍රමාණයකට වලක්ව ගැන්ට පුළුවන් වුනා. ඇත්තටම කරලා තිබුණ මොකක්ද භාවිත කල මෙට්ට කියලා. ඒ මෙට්ටවලට මවාවෙලා කිසිදු රටක් භාරගන්නේ නැතිසායනික අපද්‍රව්්‍ය තමයි ඇතුළෙදාලා ගෙනාවේ. හොඳේ මාධ්‍ය අකණ්ඩව හෙළිදරව කරපු නිසා. හර්ද එදා ඒ සමාගම්බලට මේ අප ද්‍රව්‍යතුගේ නැවත්ත ප්‍රති අපනාායනය කරන්නට එකෙනෙ කොහි හෝ රටක. ප්‍රති අපපනයනය කරන්ට සිදුවනා කියල තමයි අපි විශ්වාස කරන්නේ නමුත් ඇත්තටම කන්ටේනර් සියල්ලම ඒ අපද්‍රව්්‍ය සමඟ ඇත්තටම ප්‍රති අපනායනය කලාද නැද්ද කියලා කියන්ට දන්න කෙනෙක් නෑ හොඳදේ මේ එන්ට හදන නැවගැනවූ හෙළි දරවත් සමඟ අපට දැන් මේ ඔළමොට්ටල කතා කියෙන පාලකින්ගෙන් ඇස යුතු ප්‍රධානතම ප්‍රශ්යක් තියනවා. අවෞරදු හැත්ත හයක් තුළල හිගන්න ර. හැද අවරුදු හැත්තහයක් තුළ හිංගන රටක් හැදවා මදිවට. ඔහේලා දැන් මේ සුන්දර දිවයින විතරක් නෙමේ අපේ සුන්දර මුහුදතන් සංවර්ධිත රටවල කුණු හබ්බ එකක් කරන්ටයන්නේ ඕවු කුණු හබ්බ එකක් කරන්ට දෙන්නේ සල්ලි ලැබෙනවනන් ඩොලර් ලැබෙනවනම් ඕනම කුණක් බදින ඔහෙලා කුණුහබ්බ එකක් කරලා මේ පොළොවෙේ වතුරටිකක් බීල හෝ ඉන්ටතියෙන තැන කාභාසිනයක් කරන්ටද හදන්න කියලා අද ටෙලිවැකිය ඔහෙලාගෙන් ප්‍රශ්ණ කරනවා.